ඒ කාරණේ තවමත් අගමැතිතුමා බොහොම සරලව ගන්න බව තමයි පේන්නේ. ඒ ඩීආයිජිගෙන් කට උත්තර ගන්නවා. හැබැයි ඒ ටේප් එක ඩීආයිජිගේ කටහඬ කියලා පිළි අරගෙන තියෙනවා. හැබැයි දැන් ඒක කට උත්තර ගන්න තවම අඩුමසින් එයා අත්අඩංගුවට ගත්තේවත් නැහැ. ඩීආයිජි පිටිපස්සේ පොලිස්පති ඉන්න බව හොඳට පැහැදිලි. මේ දෙන්න පහුගිය දවස්වල කැලණියේ පාන්දර ගිහිල්ලා හොරෙන් බෝධි පූජාවක පැවැත්තුවා. ඉතින් ඒකත් අපි දන්නවා. දී පොලිස්පතිතුමාගේ පිටිපස්සේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා. ඒ නිසා මේ කුමන්ත්‍රණය රාජ්‍ය මට්ටමේ කුමන්ත්‍රණයක් කියන එක තමයි අපිට හිතෙන දේ. ඒ නිසා 62 කුමන්ත්‍රණය වෙච්ච වෙලාවේ මැතිණිය කුමන්ත්‍රණ කරුවගෙන ඇල්ල අරලීගහ මන්දිරයේ කාමරයකට දාලා වහලා තමයි පරීක්ෂණ පටන් ගත්තේ. ඒ නිසා මේක මෙහෙම සරලව යවන එක ඒක රටට හොඳ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ නැහැ. නීති හා සාමයට හොඳ නැහැ. ඒ නිසා තමයි අපි පුරුදු විදිහටම ජනාධිපතිතුමාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් කියන්නේ ඔය කුණු කන්දලේ ඉන්නේ නැතු එළියට බහින්න කියලා. නෑ ඒකත් එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණයක්. ජනාධිපතිතුමා හැම එකක් කියලා නෑ. නමුත් කැබිනට් එක උරුණාට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු කීප දෙනෙක් ගිහලා එහෙම එකක් ජනාධිපතිතුමා කිව්වා කියලා ප්‍රකාශ කරලා එවෙලෙම අගමැතිතුමා ඉන්දියාවට කතා කරලා ඒක ගැන සාකච්ඡා කරන්නත් එයා වෙලාවක් ඉල්ලලා මේක අවුස්සලා මේක පිළිබඳව මෝදි අගමැතිතුමාවත් දැනුවත් කරලා මේ රටත් එක්ක ජනාධිපතිතුමාත් එක්ක ඉන්දියාවේ තියෙන මිත්‍රත්වයේ සහෝදරත්වයේ ඒ හොඳ හිත පළුදු කරන්න කරපු කුමන්ත්‍රණයක් තමයි එක්සත් ජාතික පක්ෂයේ ඒ රෝ කතාව. නෑ නෑ ඉන්දිය රජය ඔහු මානුෂික ආබාධයකින් පෙළෙන කෙනෙක් කියලා ඉන්දියාවේ මහකොම සාරිස්තුමා ප්‍රකාශයකට පත් කරලා තිබ්බා. මමත් හිතන්නේ රෝත්තුකාරයෝ ඔය බස්සෝල්ට් ගානේ නිදාගෙන මේ අතපය දිග අත දිගරලා මේ සිංගමයින් යදලා එහෙම ජීවත් වෙන්න ඕන කාණ්ඩයක් නෙවෙයි. ඒක ඉන්දියාවේ නිල බුද්ධි සේවය. ඒ නිසා ඒකේ මිනිස්සුන්ට බස්සෝල්ට් ගානේ හිඟා කන්න උවමනාවක් නෑ. එනිසා මේ කාරණය පිළිබඳව ඉන්දියාව නැහැ කියනවනම් ඒක ප්‍රජාතන්ත්‍රවාදී විදියට හා රටවල් දෙක අතර තියෙන මිත්‍ර සහෝදරත්වයේ විදියට ඒක පිළිගන්නව ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ.